අයිබෝන් මේ ඔටෝහා ශ්‍රී ලංකාවේ හැච්බැක් කාලිස්තගේ ටොප් රෑන්ක් එකක ඉන්න ලංකාවේ ගොඩක් පොපියුලර් වුණ ගාන හැටියට හොඳ ඔප්ෂන්ස් හොඳ ෆැසිලිටීස් තියෙන හොන්ඩා ෆිට් සීරීස් එකේ GP1 මොඩල් එක තමයි මම අද ඔයගලන්ට රිවයිව් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ හොන්ඩා ෆිට් එකේ ලංකාවට එන්නේ 2017-2018 මැනුෆැක්චර් කරපු GD GE සීරීස් වල කා හොන්ඩා ෆිට් කිව්වම අපිට හැච්බැක් කා එකක් මතක් වුණාට මේකේ හොන්ඩා ෆිට් ඒරියා කියලා සෙඩාන් කායකුත් මුල කාලේ ලංකාවට ආවා කොහොම හරි මේකේ හයිබ්‍රිඩ් සෙෂන් එක පටන් ගන්න 2011 හොන්ඩා ෆිට් GP1 එක විදියට ඉතින් අද අපි බලමු මේ හොන්ඩා ෆිට් GP1 එක කොයි වගේද කියලා GP1 එකේ ෆ්‍රන්ට් view එක. මුලින්ම අපි මේකේ හෙඩ්ලයිට් එක ගැන කතා කළොත් මේකේ තියෙන්නේ HID හෙඩ්ලයිට් එකක්. ඊට අමතරව මේකේ අපිට parking light එකක් හා standard signal light එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ shell එකට ආවොත් මේකේ තියෙන්නේ chrome finish එකක්. එහෙම නැත්නම් chrome look එකක් තියෙන දි shell එකක්. මේකේ center එකේ අපිට silver color එකෙන් මේකේ Honda badge එක බලා ගන්න පුළුවන්. මේ shell එකේ පහළ කොටසට ආවොත් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පොඩි cowls ටිකක් පහළ බලා ගන්න. ඒක හොඳ air intake එකක් ගන්න පුළුවන් විදිහට. හොඳ engine cooling වලට හොඳ advantage එකක් වෙන විදිහ cowls ටිකක් තමයි මේ shell එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන හොන්ඩා ෆිට් GP1 එකේ බෆේ එක. බෆේ එකෙත් අපිට ලොකු කවුල්ස් දීලා තියෙනවා පහලින්. ඒකත් air intake වලට, engine cooling වලට හොඳ advantage එකක්, හොඳ opportunity එකක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේ හොන්ඩා ෆිට් එකේ front එකේ කතා කරන්න තියෙන්නේ. මේ තියෙන හොන්ඩා ෆිට් GP1 එකේ side view එක. හොන්ඩා ෆිට් කිව්වම එන්නේ sporty feeling එක, sporty look එක. ඔයගලන්ට මේ side view එකෙන් බලා ගන්න පුළුවන්. අපි මුලින් මේකේ wheel එකට ගියොත් මේකේ factory fitted wheel එකේ එන්නේ 15 inch alloy wheel එකක් හෝ rim cup එකක්. නමුත් මේ vehicle එකේ ලංකාවදී fix කරපු 16 inch chrome wheel set එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා හිතන්න පුළුවන් මේ vehicle එකේ තියෙන appearance එක වැඩි කරගන්න. ඒ වගේම ඊට උඩින් අපිට මේකේ hybrid badge එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ mirrors ගැන කතා කළොත් මේකේ mirrors අපිට දීලා තියෙන wink mirror set එකක්. ඒ වගේම මේකේ power and retractable mirror කියන option එකත් එක්කාපු mirror set එකක් තමයි අපිට දීලා තියෙන්නේ. අපි මේකේ door handle එක ගැන කතා කළොත් මේකේ smart key එකක් එක්කාපු vehicle එකක්. ඉතින් අපිට මේකේ keyless entry කියන option එකත් එක්කාපු door handle එකක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ බොඩි එකේ තියෙන shadow lines ගැන කතා කළොත් මේ vehicle එකේ තියෙන appearance එක වැඩි කරගන්න මේ shadow lines ගොඩක් වැදගත් වෙලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේකේ side view එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ Honda Fit GP1 එකේ rear view එක. hatchback car එකක් විදියට අපි බලමු මේකේ rear view එක කොයි වගේද කියලා. මුලින්ම මේකේ පිටිපස්සෙන් roof එක අපිට බලා ගන්න පුළුවන් මේකේ ඇන්ටනා එක. ඊට පහලින් අපිට මේකේ rear window washer එක බලා ගන්න පුළුවන්. ඊටත් පහලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ rear wiper එක. wiper එකට පහලින් ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන මේ Honda logo එක silver color එකෙන්. ඊට අමතරව මේකේ වම් අත පැත්තේ මේකේ fit badge එකක්, දකුණු අත පැත්තේ hybrid badge එකක් අපිට මේ rear door එකේ බලා ගන්න පුළුවන්. මේ Honda Fit GP1 එකේ ටේල් ලයිට් එක ගැන කතා කළොත් මේකේ පාකින් ලයිට් එක හා බ්‍රේක් ලයිට් එක දීලා තින්නේ LED වලින්. ඊට අමතරව මේකේ normal standard signal light එකක් හා reverse light එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ ටේල් ලයිට් එකේ කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ Honda Fit GP1 එකේ engine compartment එක. IMA එහෙම නැත්නම් integrated motor assist කියන ටෙක්නොලොජි එකත් එක්ක ආපු engine එකක් තමයි අපිට මේ Honda Fit GP1 එකේ දීලා තියෙන්නේ. මේක 1341 capacity එකක් තියෙන engine එකක්. මේකේ fuel consumption එක බැලුවොත් අපිට මේකේ ලීටරයට කිලෝමීටර් 21ත් 23ත් අතර average fuel consumption එකක් ගන්න පුළුවන්. මේකේ අපිට ලීටර 40ක petrol tank එකක් දීලා තියෙනවා.
ඊට අමතරව මේක එන්ජින් එක ගැන කතා කළොත් මේක එන්ජින් කම්පාර්ට්මන්ට් එක පුරාම විහිදිච්ච එන්ජින් එකක් තමයි මේ Honda Fit GP1 එකේ තියෙන්නේ. ඒ කියන්නේ ෆ්‍රී ස්පේසස් මේකේ ගොඩක් අඩුයි. නමුත් මේ එන්ජින් එක ඉස්සරහා තියෙන මෙන්න මේ කොටස යටින් අපිට රේඩියේටර් එකත් එක්ක ෆ්‍රී ස්පේස් එකක් බලා ගන්න පුළුවන් මේ ප්ලාස්ටික් කැල්ල ගැලෙවුවොත්. එතන ඒ කොටස අපිට ගොඩක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් ගොඩක් හොඳ ඔපෝචුනිටි එකක් කියලා හිතනවා. වෙහිකල් එක හදිසි ඉම්පැක්ට් එකදී අපේ එන්ජින් එකේ සේෆ්ටි එකට ඒ ෆ්‍රී ස්පේස් එක ගොඩක් වැදගත් දෙයක් කියලා මේ වෙහිකල් එකෙන් මම දකිනවා. අපි දැන් බලමු Honda Fit එකේ බූට් ඒරියා එක කොයි වගේද කියලා. මම මුලින් කිව්වා වගේ මේකේ හැච්බැක් කා එකක්. හැච්බැක් කා එකක් කිව්වම හැමෝම හිතන්නේ මේකේ බූට් ස්පේස් එක ගොඩක් නැහැ, අපිට ගොඩක් ලැගේජ් එක ලැගේජ් ස්පේස් එකක් නැහැ, ගොඩක් බඩු මිනියන්න බැහැ කියලා. නමුත් මේ Honda Fit එකේ මගේ අත්දැකීමේ හැටියට හොඳ බූට් ස්පේස් එකක් අපිට දීලා තියෙනවා. අපි බලමු Honda Fit GP1 එකේ බූට් ස්පේස් එක කොයි වගේද කියලා. මෙන්න මේ වගේ සාමාන්‍ය සෙඩන් කාර් එකක තියෙන විදිහ හොඳ බූට් ස්පේස් එකක් මේ Honda Fit එකේ අපිට දීලා තියෙනවා. ඒ තරමටම නැතත් සාමාන්‍යයෙන් හැච්බැක් කාර් එකකද අපිට ප්‍රමාණවත් වෙන විදිහ හොඳ බූට් ස්පේස් එකක් මේකේ දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මේකේ මේ රියර් සීට්ස් අපිට ඉස්සරහට නමා ගත්තට පස්සේ අපිට මේ බූට් ස්පේස් එක එක්ස්ටෙන්ඩ් කර ගැනීම හැකියාව මේ වෙහිකල් එකේ අපිට දීලා තියෙනවා. මේකේ බූට් ස්පේස් එක ගැන තවදුරටත් කතා කළොත් අපිට මෙන්න මේ වගේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් මේ බූට් ස්පේස් එකේ දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ස්ථානයක තමයි අපි මේකේ හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. මෙන්න මේ ස්ටීල් පැනල් එකෙන් පහළ තමයි අපේ හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. ඊට පස්සේ අපේ ටූල් කිට් එක, එහෙම නැත්නම් වීල් බ්‍රෂ් එක, ජැක් එක වගේ අපේ තියෙන ටූල් කිට් එක අපිට මේ ස්ථානයේ තමයි ස්ටෝ කරලා තියෙන්නේ මේ වෙහිකල් එකේ. ඊට පස්සේ මේ Honda Fit GP1 එකෙත් අපිට ස්පෙයර් වීල් එකක් දීලා නැහැ. මම අර කලින් Honda Vessel එකේ කරපු වීඩියෝ එකේ කළා වගේ මෙන්න මේ වගේ යුනිට් එකක් තමයි අපිට මේ වෙහිකල් එකේ දීලා තියෙන්නේ. මේ යුනිට් එකෙන් අපිට පුළුවන් අපේ ටයර් පංච එකක් රිකවර් කරගන්න, ටයර් හුලං ගන්න වගේ දේවල්. ඒ ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා අපේ Honda Vessel review එක බලන්න. ඒ වගේ දේවල් තමයි අපිට මේ Honda Fit GP1 එකේ boot space එකේ කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු Honda Fit GP1 එකේ rear side එකේ නැත්නම් පිටිපස්ස seats කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම අපි මේ door එක ගැන කතා කරමු. මේ door එක 90 degrees අපිට open කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ comfortable විදිහට මේකට නගින්න පුළුවන් විදිහට මේ door එක open කරන facility එක අපිට මේ vehicle එකේ දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ seats ගැන කතා කරොත් මේකේ normally 3 දෙනෙක්ට, එහෙම නැත්නම් 3 passengers ලට මේක යන්න පුළුවන් විදිහට තමයි මේ seats නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ඉඩ පහසුකම් ගැන සලකා බලද්දී මේකේ සෙන්ටර් එකේ නෝමලි ඩිසයින් කරලා තියෙන්නේ පොඩ්ලමෙක්ට වගේ ගමන් කරන්න පුළුවන් විදිහට තමයි. එහෙම නැත්නම් මේකේ ගොඩක්ම කම්ෆර්ටබල් විදිහට මේකේ පැසෙන්ජර්ස්ලා දින්නෙක්ට යන්න පුළුවන්. ඒ වෙනුවෙන් මැද්දෙන් මේකේ අපිට ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඊට අමතරව මේකේ හෙඩ් රෙස්ට් තුනකුත් අපිට රියර් සීට් එකේ දීලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේකේ රියර් සීට් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු Honda Fit GP1 එකේ ඉන්ටීරියර් කොයි වගේද කියලා. මුලින්ම අපි මේකේ අපෝල්ස්ට්‍රි එක, එහෙම නැත්නම් ඩෝ බෝඩ් එක ගැන කතා කරමු. මේකේ තියෙන බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් කලර්ස් වලින් ඩිසයින් කරපු අපෝල්ස්ට්‍රි එකක්. මේකේ අපිට පවර් ෂටර් බටන්ස් 4 සහ ෂටර් ලොක් බටන් එක දීලා තියෙනවා. ඊට පහලින් අපිට මේකේ කබි හෝල් එකක් බලා ගන්න පුළුවන්. ඊටත් ඉස්සරහින් අපිට මේකේ ෆ්‍රන්ට් ඩෝ ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේකේ මේ ස්ටෙප් එකේ ඕගලන්ට පුළුවන් ස්කෆ් ප්ලේට් එක, එහෙම නැත්නම් වෙල්කම් ලයිට්ස් බලා ගන්න. ඊට පස්සේ අපි මේකේ සීට් එක ගැන කතා කළොත් මේකේ තියෙන්නේ ෆැබ්‍රික් ඇන්ඩ් ලෙදර් කම්බිනේෂන් එකකින් හදපු සීට් එකක්. මේකේ ෂේප් එක බලුවොත් මේක බකට් සීට් එකක් නෙවෙයි. නමුත් මේක හොඳ කර්ව් එකක් එන විදිහට ඩ්‍රයිවර්ගේ ස්ටැබිලිටි එක තියාගන්න පුළුවන් වෙන විදිහ හොඳ සීට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට සීට් හීටර් ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඇඩ්ජස්ටබල් සීට්ස් පහසුකම් බලුවොත් මේකේ මැනුවලි තමයි අපිට මේ තියෙන ලීවර්ස් යූස් කරලා තමයි අපි මේකේ ඇඩ්ජස්ටබල් පහසුකම් එහෙම නැත්නම් සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් කරගන්න තියෙන්නේ. ඒ වගේ දේවල් තමයි මේ GP1 එකේ සීට්ස් ගැන කතා කරන්න තියෙන්නේ. මේ තියෙන Honda Fit GP1 එකේ ස්ටීරින් වීල් එක. මේක නිර්මාණය කරලා තියෙන ලෙදර් කවර් එකකින්. ඒ වගේම මේකේ মালටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක අපිට දීලා තිනවා. මේක මැද්දෙන් අපිට Honda logo එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩුවල් එයාර් බෑග් එකේ මේ Honda Fit GP1 කාර් එකේ එක එයාර් බෑග් එකක් අපිට මේ ස්ටීරින් වීල් එකේ දීලා තිනවා. ඒ වගේ දේවල් තමයි මේ Honda Fit GP1 එකේ ස්ටීරින් වීල් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ
Honda Fit Gp1 එකේ meter panel එක. මේක 90%ක්ම analog display එකක් තමයි අපිට දීලා තියෙන්නේ. මේකේ වංගත පැත්තෙන් පටන් ගත්තොත් මුලින්ම ඔයගලන්ට මේකේ RPM meter එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ center එකේ ඔයගලන්ට මේකේ speedometer එක බලා ගන්න පුළුවන්. Speedometer එකට පහලින් LCD display එක ඔයගලන්ට පුළුවන් මේකේ power distribution chart එක බලා ගන්න. ඊටත් පහලින් මේකේ odometer එකත් external temperature එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ speedometer එකේ දකුණු අත පැත්තෙන් අපිට fuel meter එකත් gear positions ටිකත් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපිට මේ Honda Fit GP1 එකේ meter panel එකේ කතා කරන්න තියෙන්නේ. අපි දැන් Honda Fit GP1 එකේ center console area ගැන කතා කරලොත් අපිට මුලින්ම මේ වගේ arm rest එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහින් මේක hand brake lever එක මේම normal standard hand brake lever එක බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහින් අපිට මේක gear knob එක. මේකේ තියෙන CVT gear box එකක්. ඒ CVT gear box එකේ gear knob එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහින් මේ වගේ අපි මම කලින් කියපු seat heater option එකේ තියෙන option එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. Buttons තමයි මේ ඔයගලන්ට පේන්නේ. ඉතින් ඉස්සරහින් මේ වගේ 12 volts output එකක් අපිට මේ center console area එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි Honda Fit GP1 එකේ center console area එකේ කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ Honda Fit GP1 එකේ AC control area එක. අපිට මේ වගේ physical buttons දීලා තිනවා මේක AC එක control කරන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ මේ විදිහට පහලින් මේකේ circular shape එකේ display එකක් දීලා තිනවා. මේකේ අපිට මේක තියෙන fan speed එක, temperature එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේ AC control area එකක් තමයි අපිට මේ Honda Fit GP1 එකේ දීලා තියෙන්නේ. අපි vehicle එකක් daily use කරද්දී අපිට ගොඩක්ම important වෙන දෙයක් තමයි මේකේ තියෙන මේ storage compartment. එහෙම නැත්නම් අපේ බඩු බාහිරාදිය තැම්පත් කරන්න පුළුවන් ස්ථාන. අපි බලමු මේ vehicle එකේ තියෙන ඒ වගේ storage compartment කොයි වගේද කියලා. අපිට මේ armrest එක ගත්තොත් මේ armrest එකේ මේ විදිහට පහලින් අපිට storage compartment එකක් දීලා තිනවා. ඊට පස්සේ මේ gear lever එකට පහලින් මේ වගේ storage compartment එකක් දීලා තිනවා. ඊට පස්සේ මේ විදිහට front passenger ට මේ වගේ storage compartments දෙකක් දීලා තිනවා. ඊට අමතරව මේ වගේ දෙපැත්තෙන් cup holders දෙකක් අපිට මේ front එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ door එකේ door boards වල එහෙම නැත්නම් ports වලත් මේ වගේ storage compartment අපිට බලා ගන්න පුළුවන්. අපිට මේ vehicle එකේ මේ වගේ driver ට හා front passenger ට separate reading lamps දීලා තිනවා. මේ විදිහට ඒගොල්ලන්ට separately තමන්ගේ reading lamp එක use කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට මේකේ rear passengers ලටත් මේ වගේ reading lamps මේ vehicle එකේ දීලා තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට අරන් ආයේ Honda Fit GP1 එක. GP1 එක අරුණාම GP2, GP2 shuttle, GP4, GP5 වගේම GP7 2017 model එකක් දැනට ලංකාවේ තියෙනවා. ඔයගලන්ට auto hub subscribe වෙනකුනොත් මේ වාහන ඔක්කොම reviews ඉස්සරහට බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් අපේ Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ auto hub